වීරි අධික භික්ෂූන් වහන්සේ අත රාග්්‍ර සෝන හාමුදුරු. උන්වහන්සේත් වීරිය වඩලවඩලා හිත වැඩෙන් නැති තැන සිරු වරින්න හිටව උන්නහන් සිටත්. බෑ කියලා. බුදු හාන්දුරු ඉරදියෙන් පෙනීඳලා උපදෙස් දුන්නා භාවනා කළ රහත් වුණා. ඒ නිසා ජීවිතය වැටෙන්න්න පුළුවන්. දැම් මේ බනැහුවට කාලයක් එෙනවා හිටිගමන් බණපොතක් අතින්ගල්ලන්න හිතෙන්නේ. බණක් අහන්න හිත එකලා සෙක්කරගන්න බෑ. සමහල්ලාවට බණධදාලා තියනකොට ේන්තියන්න නැකිටලා යන්න හිතන වැඩක් නෑේවා කියලා. බුදුන් අදින්න හිතනෑ නැද්දෙහම ජීවිත. එහෙම වෙනවා පෙර අකුසල්ලෙක්ක එපාවින කාලය නවා. මේ මොනුවත් කලා වැඩක් නෑ කියලා හිතෙනවා. එතකොට හිතන්න කෝමහරි නැකිටලා ධර්මය පැත්තට යන්න. ඒ අකුසල්ලෙක්ක ඒ පාවීම එනකොට නෑමං කොහොම හරි ධර්මය අල්ලනවා කියලා ය අල්ලන්න නම් අපිට. අපායයි බයි සිහි කරන්න. එතකොට ආයි වීරිය උපදිනු. මරණ සතියවඩන්නු මෙහෙම ඉඳලා හදිසේමම් මැරුණොත් කොහේ යිද කියලා මරණය ගැන හිතන්නු. අන්න ආයිවීරය උපදි. ඒ විදිහට මේ හිත අපිට ඕන විදිහට අරගෙන යන්න බෑ ගමන ඒකන මේ තාම මේ සසර යන්නේ. ඒ නිසා තමන්දිහා බලන්න මේ හිත අපි ධර්මය තුලින් අපේ පාලනයකට ගත්තේ නැත්නං. හිතට ඕන විදිට හිතේ අරමුණුවට වහල් වුනොත් අපි යන්නේ සතරාපායි මහා ගෙදර කරගත්ත ගමනක. මේ හිතා අපි වරගෙන ගිය කොහෙටද සතරා වැඩිපුර ගෙනෙහිල් ලතිීනෙන නිරට තිරිසන් ලෝකට ප්‍රේත ලෝකට. බුදුහාන්දුර පෙන්න්නනවා මහනෙන මේ හිත තරක් ඔබෝ නිරේයට ඇදලදාපු, තිරිසන් ලෝකට ඇදලදාපු, ප්‍රේතාාපායට ඇදලදාපු, කෙලෙස්වොරට ඇදලදාපු, දුගතියට ඇදලදාපු, අපායිට ඇදලදාපු, හතුරේක්. නොසාර ගමන. අපි යම්තාක් දුක්විඳවිඳහසරේ අන්ත දුක්විඳ විඳ ආවනං මේ හිතේ ම හටගත්ත කලේෂයන් නිසාමයි. හැබැයි මේ හිත මනාකොට දියුණු කරගත්තු. ධර්මය තුළ දමනය කරලා ධර්මය තුළ පවත්තගත්තො තමන්ට යහපත පිණිස අර්ථය පිිස හිත පිණිස මේ හිත තරන් තමන්ගේ යහපතට උපකාර වෙන දයකුත් නෑැකය. ඒනිසා. හි පාලනය කරගන්න ධර්මය තුළි වෙන කිසිදේකිින් බෑ මන් දන්නවා මං ගැන මට පුළුව මගේ හිත හදාගත් ම මට ම විශ්වාසයි ඔොහොම තමයි කියන්න ඒ නිසා මේ හිත විශ්වාස් කරන්නි පමේ හිත තරං ඔබට කේන්තියන්න ඇැද හැ මේ බනැහුවට මැරෙනවා පේ නෑ කියන්න ඇද කිවල කේත ගිහා. බණහ මේ බණහල කේන්දදිගේ එක බණහ රේියි මුසල පොේගහන ඒක මහත්ත එක්කා බුදුන් අද මේ කේන්ති ගිහිල්ල වඳන බුදුපිළිව පොලේ හලතිය. සාමාන්‍යනිකා පෞකාරයව ඉන්නවා එහෙම නෙමෙයි ධර්මසාලාවක් කදරතින ලක්ස පහලවක්කිතර වියදන් කරලා. චෛත්‍යයක් බාගෙ නතරවෙච් චෛතයක් හැදවකව ලක්ෂ ශක්කහිතට වියදන් කරලා. කටින පින්කන් තුනක් කරලා දඹදිවගීල දෙපාරා. මුොද්දට පින්කරන බුදුන් අද නුසේ කේන්ති ගේ පාර. දම කේන්තියක්කාව වදින බුදු පිල්ිම උත්සර පොලේ ගැවයි ඒ සැන එහෙම ගිහිල් ඊට වැඩිය ලස්සන බුදු පිළිමක් ගෙන හල්ලා තිබ්බා හැබැයි දැනින් දෙයන්නේ. ඇස්පියාගත්ත ගමන් අරක මතක් කියෙනවා කර්ම ගැන දන්නවා පින පව් ගැන දන්නව බනාහලා තියනවා දැන් හිතටයෝ මැවිලපේන පොක තම හිතයිස්භාව. හැබැයි නැකිටිනෝ ඒ නැකිටින්නේ මොකද වරදක් වුණාට වරදෙන් නැකටින් හැකියාව තියෙන. ඒකන අපිෝ හොයාගෙනෙන් ඒ මහත්යක් කියෙන හාදුන්නේ දුප්පත් පලාතක ගම්මාන ටිකක් හොයිල දෙන්න කිය මගේ ගානේ ඒ පොලේගහපු ප්‍රමාණය බුදු පිළිම දාහක් බෙදෙනවකෝ. වරදක් වුණාට පස්සේ ඒ වරදෙන් නැකී සිටින්න ඕන කෙන වේගෙන් නැකිටින. නැකිටින් ඕ නැතිකෙන අච්චර පෞකාරය අච්චර වැරදිිරු ඕන මංකරපු හම්මකද අන්නහෙම හිතහිත තමන්ගේ අකුසලේ සාධහරණය කරණය කර කර න්න. එයාට ධර් මේ කරායන්න බෑ. ඒ නිසා පුංචි වරදේ පවා බිය දකින්. වැරැද්දක් වෙච්චගමන් වරදේ බිය දැකලා සැනින් නිවරදිවෙන්. සීලේ අලුත්කරගන්න ආයමත් හදාගන්න ඒවිදියට ටික 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 නිවරදිවෙන්න යහපත් වෙන්න ධර්මය කරායන්න උත්හයක් ගන්න බණයහුවට පිින්කරාට බොහෝදුරට මේ ගමන යන්න අමාරුයි. අඩ්ඩුමගාන සුගතියක හරි යනවාකෙන් වර්තමාන්‍ය ලේසිනෑ සුගතිය ගනෙක වට ලෙසිනේ. අපින් එහෙම සමාජික. ඔබම හිතන්න සිල්ගන්න හිතුව කියලා හිතම් අනේ සාදු කොච්චර දෙයද අපිත් එනවා මේකට උදව් කරන්න කියන අයිද වැඩි ඔයා සිල්ගන්නවා මේ දැම් ඕ මේ වයිසට ගිහින් කරනය වනේ. ඇයිවාට ප්‍රශ්නයයක්ද ගෙදර එ පා වෙලාද උන්නඔය වගේ එහෙම සමාජය. සිල්ගන්න කෙනට සමාජෙන් අනුග්‍රහයක් නෑ. පොඩ්ඩ වරදිනකම් බලාගෙනඉන්නේ හිතන් හොඳට බනහන සල් ගන්න කියෙකුට කේන්ති කියයාගේ පොඩ්ඩක් රදිච්ච ගමන් අනිත්තයි ඕ පේනවානේද අතේ බනපොත කියලා අර සීලේ පිටින්තිීලනමේද ගරහන්න. අර තමන්ගේ ගුණ ධර්ම ඉසරහට දාලා ගරහනෝ. ඒ තමයි සමාජය හැටිය. කවරුත් නැකිටින්න උත්සාහ කරනවා අනමේ බිමට ධාන්තම උත්සාහ කරට. ඒනිසා එහෙම සමාජයක් අයි මේ සමාජයේ තුළ ධර්මය හැසිරෙනවා කියන්නේ අමාරුයි. හැබැයි අමාරුවයි කියලා කිසිම විකල්පයක් නෑ. ඒකයි බුදුජාණන්හන්සේ පෙන්වේ හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සේන වගේ. ආයුදයකින් පහරක්කාපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙන වගේ. අඩආණ්ඩා හරි සිලල්ට අකින්න කියෙන වෙන විකල්පයක් නෑ.ඒ නිසා ධර්මයේදියුණු කරගන්න ගුණධර්මපුරන්න ධර්මවබෝධයට මහන්සියක් ගන්න ති ඔබ හැම දෙනාටම මේ ජීවිතයේ දවසින් දවස මොහොතින් මොත ශ්‍රනයෙන් ශ්‍රණය අපි මරණයට ළංවෙන. අපි දන්නේ නෑ කවදා කොතන කොයි මොහොතේ හුස්මටික අයිද දන්නේ. එනි අප්‍රමාදී වෙන්න බුදුරජාණන් වහන්සගේ අන්තිම බුද්ධ වචෙන්. හන්දදාන භික්ක ව්‍යයාමන්තය මහනනි අවසාන වසේනුත් අමතනවකි. වය දම්මා සංකාරා. මේ ලෝකෙ සියලු සංස්කාර අනිත්‍යයි. මේ හැමදේම හටගෙන පැවතිලා. නැවී යනස භාව යුක්තයි. අපප්‍රමාදයන සම්පාදයයට. අප ප්‍රමාදීව කුසල් වඩන්න කිය. ඒක හැමවෙලේම හිතත් මෙහෙම ඉඳලා හදිසිියවත් මම් මැරුණොත් කොහේ අයිද කියලා හිතත්. ්‍රජමැදුරෙ හිටියත් ආදීනව දස්සාවිනු. ආදීනව දකිමින් වාසේකරන්න කිය. යම් දවසකම යොක්කොම අතහැල්ල මට යන්න වෙනවා කියලා. ඒ ආදීනව සිහිකරමින් වාසේ කරන්න කිය. මේ ධර්මය ඕපනයික. ඕපනයිකයි ගැන් තමා තුළට පමුණවාගෙන තමන්තුලින් බලන්නතිය. හැමවෙලීම අනුන්දිහානෙමේ තමන් දිහා බලන් මම ලෙඩවෙන කෙනෙක්. මං වයිසට යන කෙනෙක්. මං ජරාවට පත් වෙන කෙනෙ මං ඉපදිච්ච කෙනෙ. එහනම් මං ඒ කාන්තෙෙන් මරණය උරුම කර ගත්ත කෙනෙක්. සෝක පරිදේව දුක්ක දෝමන සුපායාස මාකරයින්නේෙ මොනවිදියට. අවිද්‍යාවත් තන්හාවත්ක් මම මේ සසරි පැටලි පටලි යනෙනෙක් නේද. ඔය විදිහට මේ තමන්ගේ ජීවිතේතුලින් ගලපල බලන්. ධර්ම හිත පිටිිය ධර්මෙන් ඔ ේනෙන ච්චර හිතල අ අපප්‍රමාදීවෙන් කවුරුත්න ඔබේරගන්. හෙනි සප්‍රමාධදී ඔබ හැමදිෙනටම සද්ධහාදී ගුණධර්ම දියුණු කරගෙන. උතුම් වූ ධර්මේම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා ලැබේවා ලැබේවාකිලාශිීර්වාද කරන.